දවසක් ඇව ආදරණීය දුවේ පුතේ එමනම් ඔන්න තුන ශ්‍රේණියේ පුංචි ළමයි ටික අද ගණිතය අලුත් පාඩමක් ඉගෙන ගන්නයි මේ සූදානම් වෙන්නේ. අපේ පාඩමේ නම තමයි දිග මැනීම. ඔයාලා දිග මීට කලින් මැනලා තියෙනවා පුතේ. අපි ඒ ටිකත් මතක් කරගෙන අපි තුනේ පන්ති දිග මැනින්නේ කොහොමද කොයි ආකාරයෙන්ද කියලා පුරුදු වෙන්නයි අද හදන්නේ. දිග මැනීමේ දිගමැනීම කියන්නේ අපි හතරවෙනි පාඩම ගණිතයේ පොතේ දිගමැනීමෙත් පොතේ කොටස් පාඩම් කොටස් කීපයක් තියෙනවා. ඒකේ පළවෙනි කොටසට තමයි අද ඔයාලා සම්බන්ධ වෙන්නේ. හොඳයි. දැන් පොතාලට මතක ඇති අපි දෙකේ පන්තියේදී දිග මැන්නා. බීම බට වලින්, පැන්සලෙන්, ගිනි කූරෙන්. දිග මැන්න මතකද? මතකයි නේද? ඔව්. එහෙනම් දැන් ඔන්න අපි අද අන්න ඒ වගේ දිග මැනලා බලන්නයි හදන්නේ. ටීචර් ගාව තියෙනවා ඔයාලගේ ගණිතය පොත, ගණිතය වැඩ පොත තියෙනවා. ඒත් එක්කම ගණිතය අපි වැඩ කරන අභ්‍යාස පොත තියෙනවා. අභ්‍යාස පොතක් තියෙනවා. දැන් ඔයාලා ගණිතය වැඩ කරන පොත. ඒ වගේම ටීචර් තවත් එකක් අරන් ආවොත් ෆස් එක පුතාලා ගාවත් පැන්සල් පෙට්ටියක් තියෙනවා නේද? ටීචර් ගාව ඕන පැන්සල් පෙට්ටියක් නෙමෙයි පැන්සල් ෆස් එකක් තියෙන අපි මේකට පැන්සල් පෙට්ටිය කියලා කියමුකෝ නේද? හරි. එහෙමනම් අපි පුතාලාට පැන්සල් පෙට්ටියේ පුරුදු එක නේද? එහෙනම් අපි පැන්සල් පෙට්ටියම භාවිතා කරමු මේ සඳහා. හරි. පැන්සල් පෙට්ටිය තියෙනවා. එහෙනම් ඔන්න දේවල් තුනක් මම තෝරගත්තා. මොනවද ඒ තුන? පැන්සල් පෙට්ටිය, අභ්‍යාස පොත, ඔයාලගේ ගණිතය වැඩ පොත. හරි. මේ දේවල් තුනේ දිග මනින්නයි මම දැන් හදාන්නේ. දැන් පුතාලා ගාවත් තියෙනවා මේ වගේ වැඩ පොතක්, ඒත් එක්කම අභ්‍යාස පොත්, ඒ වගේම ඔයාලගේ පැන්සල් පෙට්ටිය. අපි දේවල් තුනක් තෝරගත්තා. මම දැන් මේ දේවල් තුනේ දිග මනින්න භාවිතා කරනවා පුතේ. ඔයාලට මතකයි නේද අපි කැමති කැමති දේවල් වලින් අභිමත ඒකක නේද? අභිමත කියලා කියන්නේ කැමති. කැමති කැමති ඒකක තමයි භාවිත කරන්නේ. බීම බට නේද? ඒත් එක්කම ගිනි කූරු, ගිනි පෙට්ටිය නෙමෙයි ගිනි කූරු වලින්. දැන් මේක ඇතුළේ තියෙන මොනවද? ගිනි කූරු, ඒ වගේම ඉරටු, මේ වගේ දේවල් වලින් තමයි අපි දිග මැන්නේ නේද? හොඳයි. අපි එහෙනම් පුංචි වගුවක් සකස් කරගමු. අපි මනින්න හදන්නේ දේවල් තුනක්. ඒ වගේම මේ මනින්න අපි අභිමත ඒකක විදිහට භාවිතා කරනවා දේවල් තුනක්. ඒ නිසා අපි අපේ ගණිතයේ පොතේ පුංචි වගුවක් සකස් කරගමුද? කැමති නේද? හරි. හොඳයි. හොඳයි දේ පොතේ. එහෙමනම් ඔන්න අපි පැන්සල් පෙට්ටිය, අභ්‍යාස පොත, ඒ වගේම ගණිතයේ වැඩ පොත දිග මනින්නයි හදන්නේ. මේ සඳහා අපි අභිමත ඒකක අපි කැමති කැමති දේවල් තමයි භාවිතා කරලා දිග මනින්නේ. ටීචර් බීම බටයක් භාවිතා කරනවා, ඒ වගේ මිරටු භාවිතා කරනවා, ඒ වගේම ගිනි කූරු භාවිතා කරනවා. බීම බට වලින්, ඉරට වලින්, ගිනි කූරු වලින් දිග මනින්න අපිට කැමති කැමති ඒ වගේ අභිමත ඒකක වලින් අපි මනින්නේ දිග නේද? අන්න ඒ නිසා. හොඳයි. එහෙමනම් ඉස්සෙල්ලාම දෙන පැන්සල් පෙට්ටිය බීම බට වලින් කොච්චරක් තියෙනවද කියලා බලන්නයි හදන්නේ. හොඳයි. ඔන්න එහෙනම් ටීචර් පැන්සල් පෙට්ටිය අරගත්තා. පුතාලට පැහැදිලිව පේනවන නිසා ටීචර් මේ පැත්ත නෙමේ අනිත් පැත්ත අරගන්නවා. හරි. බීම බටේ තියලා මයින්නවා. දැන් මම මෙන්න මෙහෙම කරලා තිබ්බදී හරිද? මෙහෙම දිග මනින්න පුළුවන්ද? බැහැ. වැරදි නේද? ඒක තමයි. එහෙනම් දිග මනිනකොට අපි දැනගෙන ඉන්න ඕන දේවල් ටිකක් තියෙනවා. දේවල් කීපයක් තියෙනවා. දැන් පුතාලගා බීම බටයක් නැත්තම් පුතාලගේ පැන්සල් පෙට්ටිය දිග මනින්න පැන්සලක් භාවිත කරන්න පුළුවන්. බීම බට දැන් අභිමත ඒකකනේ. ඒ නිසා අපිට කැමති එකක භාවිත කිරීමේ හැකියාව තියෙනවා. හරි. එතකොට බීම බටයක් දැන් ළඟ නැත්තම් අපිට පැන්සලක් උනත් භාවිත කරන්න පුළුවන්. හැබැයි ඉතින් මොනව භාවිත කරත් දිග මනිනකොට දැනගෙන ඉන්න ඕන කාරණා ටිකක් තියෙනවා. එහෙනම් ඉස්සෙල්ලාම අපි බලමු. එකක් තමයි මැනීම ආරම්භ කරන ලක්ෂ්‍ය අපි දැනගෙන ඉන්න ඕන. ලක්ෂ්‍ය කියලා කියන්නේ සල්ලි නෙමෙයි. ලක්ෂය කියලා කියන්නේ තැන තැන. හරි. මනින්න ආරම්භ කරන තැන. අපිට දැන් පොතේ කැමති කැමති තැන් වලින් මේ මෙතනින් පටන් ගන්න, මෙතනින් පටන් ගන්න, එහෙම නැත්නම් මෙහෙන් පටන් ගන්න, එහෙම කියලා නැහැ. අනිවාර්යයෙන්ම ආරම්භක පටන් ගන්න තැනක් නේද? දැන් මේ පැන්සල් පෙට්ටිය පටන් ගන්න තැන කොතනද? එක්කෝ මේ පැත්ත, එහෙම නැත්නම් මේ පැත්ත නේද? අපි දැන් දිගනේ බලන්න හදන්නේ. දිග කියන්නේ ඔන්න දිග පැත්ත නේද? ඔන්න එහෙනම් දිග කියද්දී අපිට මතක් වෙනවා නිදාගෙන ඉන්නේ කියලා නේද? එහෙනම් ඔන දිග වල තියෙන පැත්ත තමයි අපි භාවිතා කරන්නේ මනින්ද. හොඳයි.
එහෙනම් අපි බලමු ආරම්භ කරන ලක්ෂ්‍යය අපි හඳුනා ගත්තා. ආරම්භ කරන ලක්ෂ්‍යය ඔන්න මෙතන. ඒත් එක්කම මිනුම් ඒකකයේ තබන සෑම වාරයක් පාසාම එහි අවසානයේ සලකුණක් දාන්න කියලා කියනවා. දැන් අපි මෙතන දෙපතේ සලකුණක් දාන්නේ නැහැ. මොකද බීම මතේ ගොඩක් දිගයි. පැන්සල් පෙට්ටිය පොඩි. අනිත් එක තමයි අපි කිහිපයක් ඊනට ගත්ත දෙන් ඊනට කිහිපයක් භාවිතා කරන අපි ඒ කාරණාව ඊළඟ මොහොතේදී ඉගෙන ගමු. ඒත් එක්කම ඔන්න අපි දැනගෙන ඉන්න ඕනේ තමයි සරල රේඛීය මාර්ගයක් ඔස්සේ තමයි අපි දිගමනින්න ඕනේ. දැන් පැන්සල් පෙට්ටිය අරගත්තාම අපි මෙන්න මේ අතට නේද? හරහට තියලා. මෙහෙම දිගමනින්න තින් හරිද? නැහැ වැරදි. සරල රේඛාවක් කියන්නේ කෙලින්. හරි කෙලින් රේඛාවක්. දිගේ. මෙතනින් තියලා මෙන්න තින් ඔන්න ඒ එක කෙලින්. හරියටම සරල රේඛාවක් දිගේ තියෙන්න ඕනේ. හරි නා මේ පැත්තව ගමු අපි. ඔන්න මෙහෙම තියලා අල්ලන්න බෑ. මෙහෙම තිබ්බොත් දිගමනින්න වැරදි. ඇදේට තිබ්බොත් එහෙම නැත්නම් මෙහෙම තිබ්බොත් ඔන්න වැරදි. හරි කෙලින් මෙතන තියලා ගන්නවා නම් හරි කෙලින් පැන්සල් පෙට්ටියේ කෙලින් යනවා. කෙරවලකින් තියනවා නම් ඔන්න මෙතන. පහල කෙරවලෙන් තියනවා නම් ඔන්න හරිම දිගට සරල රේඛාවක්. හරි කෙලින් තියලා දිගමනින්න ඕන කරනවා. හරි. ඒත් එක්කම තමයි මිනම් ඒකකේ තමයි හැම වාර ගණන්ම අපි ගණන් කරන්න ඕන. හරි. අපි කරලා බලමු කරනකොට මේ දේවල් පැහැදිලි වෙනවා පොතේ. හොඳයි. අපි ඉස්සරහම එන වියඹට එදිකමනින්නේ හදන්නේ. ඔන්න අපි අපේ පැන්සල් පෙට්ටිය තියාගත්ත ආරම්භ කරන ලක්ෂ්‍යය. අපේ මනින ඒකකයේ සහ කවකට පෙට්ටිය එහෙමද පැන්සල් පෙට්ටියේ ආරම්භක ලක්ෂ්‍යය. පටන් ගන්න තැන දෙපැත්තම දෙකේම එකම වෙන්න ඕන. ඔන්න ටිච පොඩ්ඩක් අත් පණින් නැතුව යන්න. හරියටම කෙලි. දෙකම හරි කෙලින් තියාගත්තා. ඔන්න කියලා අල්ලගත්තා. ඒත් එක්කම සල රේඛාව දිගේ යන්න ඕන කියලා කිව්වනේ. ඔන්න එහෙනම් සල රේඛියව ඒ කියන්නේ හරි කෙලින් ඉරක් වෙන විදිහට තියාගත්තා. දැන් බීම බටෙන් එකක්ම තියෙනවද? බීම බටෙන් එකක්ම තියෙනවද? නැහැ නේද? එකට ටිකක් මොකද වෙලා තියෙන්නේ? අඩුයි. අපි එහෙම ලියාගමු. එකට ටිකක් අඩුයි. එකක්ම නැහැ මේ බලන්නකො මේ එකක්ම දිග නැහැනේ නේද? ඒ නිසා අපි ලියා ගන්නවා එකට ටික අඩුයි කියලා. කොහොමද ලියන්නේ? එකට ටිකක් අඩුයි. එකක්ම නැහැ පුතේ. प्रमाणे उमान प्रमाण දැන් අපි ඉරට තියලා බලන්නයි හදාන්නේ පුතේ කොච්චරක් තියෙනවද අපි කෙරවලකින් ඔන්න ආරම්භක ලක්ෂ්‍ය දෙකේම එකක් වෙන්න ඕන හරි ඔන්න කියාගත්ත එක ඉරටුවා අපි දැන් වාර ගණන ගණන් කරගන්නවා ඒ වගේම ඊළඟ ඉරටුව මේ පැත්තේ මේ පැත්තෙන් හරි එහෙම නැත්නම් මෙහෙන් හරි කොහොම තියලා දිගම යන්න පුළුවන්ද බැහැ නේද එතකොට වැරදි එහෙනම් අපි ඊළඟ ඉරටුව තියන්න ඕනේ අපි මුලින් තියපු ඉරටුව අවසන් වෙච්ච තැනේ. ඔන්න චුට්ටක් අතේ හැඩ මෙහාට වෙන්නේ නැතුව යන තියාගත්තා ටීචර්. හරිම කෙලෙ. එක උඩක හිටින්න බෑ. එහාට මෙහාට පෑනලා තියෙන්න බෑ. සරල රේඛාවක් වගේ තියෙන්න ඕන. හරි. එහෙනම් බලන්න අවසාන කෙළවරට ඇවිල්ලා. නේද? දැන් ඔන්න එහෙනම් ඉරටු ගණන් කරගන්න ඕන අපි. 1 2. එහෙනම් ඉරටු වලින් කීයක් තිබ්බද පොතේ? දෙකයි නේද හරියටම දෙකයි නේ එහෙනම් අපිට ලියා ගන්න පුළුවන් ඉරටු වලේ කීයයි කියලාද දෙකයි කියලා හොඳයි ඊළඟට ගිනි කෝරු ගිනි කෝරු කීයක්ද කියලා බලන්නයි හදන්නේ අපි ඊළඟට ගන්න ඕනේ ගිනි කෝරු බලමු අපි ගිනි කෝරු තියලා ආරම්භක ලක්ෂ්‍යය හරියටම හරි කෙලින් දෙපැත් අපි මනින එකේ එක තනකින් තියෙන්න ඕන පටන් ගන්න තැන හරි ඔන්න තියාගත්තා එක
ഒന്ന് ഹരിയടമ കേരവലട്ട് ഹരിയടമ രേഖാവാക് ദിഗേ അല്ലത്തോണ ദേഖ ඊළඟ එක තියෙනවා ඔන්න තුන හතර පහ ඔන්න හරියටම කෙරවලේ තියාගන්න හිසේ ගෑවෙන්න ඕන ඔන්න තුඩ ඊළඟ ගිනිකෝර ඊළඟ ගිනිකෝර ඊළඟ ගිනිකෝර කියනකොට හැම ගිනිකෝරකම හිස ගෑවෙන්න ඕන ඒ වගේම එක කෙලින් සරල රේඛාවක් දිගේ ගිහින් රැද්ද වෙලා තියෙන්නත් බෑ එහෙනම් ඔන්න අපි ගණන් කරමු බලන්න 1 2 3 4 5 එහෙනම් ගිනිකෝර කීයක් තිබ්බද 5 එහෙනම් ගිනිකෝර කීයක් දිගයිද පැන්සල් පෙට්ටිය 5ක් දිගයි නේද හරි අපි එහෙනම් ඒක සටහන් කරගමු ගිනිකෝර තිබුණා 5ක් එහෙනම් 5යි Honda, mana pensil peti yang apa diga? Mana? Nih, hari. Ini kan orang teacher lihat ini abjad seperti ini siapa abjad seperti orang balan. Abjad seperti apa balamu? Bima batu kocirak. Tiennya mana? Ini tuh kocirak. Tiennya mana? Gini kuru kocirak. Tiennya mana? Kiena. Orang apa abjad seperti? Hari. Abjad seperti orang tiaga ta Islam. Bima batu nih, hari. Orang bima batu tiennya mana? Hari. Kedua orang orangnya. එක මුළු දෙකක් එකම සමාන ස්ථානයක පිටන්න ඕන එකම ලක්ෂයක පිටන්න ඕන කියලා කිව්වා ඒ වගේම හරි කෙලින් තියෙන්න ඕන කියලා කිව්වා ඇදෙට තිබ්බොතින් නැහැ ඔන්න පොතේ මැද්ද ටික දොර කරලා පුතාලට පුළුවන් කෙරවල කෙරවලෙන් බලන්න පුළුවන් එහෙනම් කෙරවල දෙපැත්තෙම අයිනම වෙන්න ඕන මේ පැති කෙරවල ගන්න පුළුවන් නැත්නම් මැද්දෙන් ගන්න පුළුවන් හරි කොහම වුණත් හරියට කෙලින් තියෙන්න ඕන හොඳයි ඔන්න එහෙනම් බීම් බටෙන් අපි බලමු එහෙනම් ඔන්න hari itu pertama kali saya lihat apa belua, ekak mati enak ada, bim bate ekak mati enak ada digger, nah, cuta kisar hari ini bim bate ini deh, na ekat deh, tikak, adui, nih deh, ekat ekat lagi tikak adui, karena bim bate itu pada digger nah, pota, apalagi lihat deh ini, ekat tikak adui kira, ekak kira lihat apa luanda, mana ekak mati benar, ekat ආරම්භ කිස්ථාන දෙකේම එකක් වෙන්න ඕන. හරි. ඔන්න හරියටම කෙලින් තියාගත්තා. ඒ වගේම හරි කෙලින් ඉරක් දිගේ යන්න ඕන. 1 2 ඔන්න අවසාන කෙරවලේ ගෑවෙන්න තමයි තියන්නේ. චුට්ටක් අතිහාර මෙහාට වෙනස් කරන්න බැ. පණින්න බෑ. 2 තව ටිකක් තියනවා නේද? ආ දෙකෙන් ඔන්න සම්පූර්ණුනේ නැහැ. තවත් එකක් තිබ්බ හැකි. හැබැයි තව එකක් තිබ්බහම මොකද වෙන්නේ? Eka godak elir painama neda ehena dekata tikak wedi neda puthi dekata athunak ma neha habai dekata wada tikak wedi dekata wada tikak wedi neda ena apita lena dekai tikai kiyala liya ganna puluwa naththan dekata tikak wedi kiyala liya ganna puluwa dekata tikak wedi hari ha onne hena e lagana api balanna thiyenne abhyasa pothe diga gini kooru wali gini kooru walin math balamu api gini kooruth ehenam ara wage mata tiyala balanawa onna 1 hari kela walin tiya gatta දෙක හිසේ ගෑවෙන්න ඕන පනින්න බෑ හෙට මෙහෙට
එක මීරක් දිගේ යන්න ඕනේ හැර මෙහාට පැද්දෙන්න බෑ 1 2 3 4 5 6 ඔන්න අවසන් කරවලටම ගියා හරිනේ 1 2 3 4 5 6 එහෙනම් ගිනි කුරු කීයක් තියෙනවද පොතේ දිග හයක් තියෙනව නේද පුතේ එහෙනම් අපිට ලියා ගන්න පුළුවන් ඔන්න කීයයි කියලාද 6යි කියලා හරි අපි ලියා ගමු එහෙමනම් හරියටම 6යි ගිනි කුරු වල නා භාග භාග තිබ්බ නෑ වැඩිපුර තිබ්බ නෑ අඩු වෙන තිබ්බ නෑ හරියටම ගණන් එනව නේද 6යි හොඳයි එහෙනම් ඔන්න අවසන්ත අපිට තියෙන ගණිතය වැඩ පොතේ දිගම අනින්න අපි කැමති එකක දැන් මේ සඳහා භාවිතා කරන්න පුතේ අපි කැමති එකක විදිහට බීම බට ඊරට ගිනි කුරු භාවිතා කරනවා ටීෂර් පුතාලා පැන්සල බීම බටයක් නැත්නම් පැන්සල භාවිතා කරනවා ඊරට නැත්නම් ඔන්න අපේ පාට කූරක් භාවිතා කරන්න පුළුවන් පුතාලා දැන් මේ ක්‍රියාකාරකම් කරන්න ඕන ටීචර්ත් එක්කම පුතාලත් කරනවා මට පේනවා හැබැයි ඉතින් අර කියලා දෙන විදිහට හරියට දිගම අනින්නවද කියලා පැහැදිලි වෙන්න ඕන මම ඔයාලට මලින් අවස්ථාව දෙනවා ටීචර් මෑන් ලැබුණාට පස්සේ එතන මට පේන්න මෑන්ලා පෙන්නන්න පුළුවන් වෙන්න ඕන හොඳයි අපි එහෙනම් ඊළඟට බලමු ගණිතයේ වැඩ පොත ආරම්භම වැඩ පොතේ කොච්චරක් තියෙනවද කියලා මෙන්න තියෙනවා අපේ ගණිතයේ වැඩ පොත හා ගණිතයේ වැඩ පොතේ අපි බලමු බීම බට කොච්චරක් තියෙනවද කියලා ඔන්න අවසාන කෙරවලෙන් තිබ්බා 1යි හැබැයි තව මදි නේද තව මදි වුණා නේද තව බීම බටයක් අපිට තියන්න වෙනවා නේද පුතේ හරි ඔන්න හරි කෙලින් තිබ්බා පටන් ගන්න තැන එකම ලක්ෂයක තියෙනවා තව එකක් තිබ්බා මොකද වෙන්නේ ඒකට වඩා ගොඩාක් ඉස්සරහට පයින්නවා නේද? ආ එහෙනම් අපිට ලියා ගන්න පුළුවන්. 1යි 3යි 1යි 3යි කියලා නේද පුතේ? හොඳයි. එහෙනම් අපි ඒක ලියා ගමු 1යි 3යි කියලා. මෙම් බට දැන් තේ වැඩ පොතට 1යි 3යි එහෙම නැත්නම් 1ට ටිකක් වැඩි එහෙම ලියා ගන්න පුළුවන් නේද 1ට ටිකක් වැඩි එහෙම නැත්නම් 1යි ටිකයි කියලා ලියන්න පුළුවන් වැඩි ඊළඟ ගණිතයේ වැඩ පොතේ දිගම අනින්න හදාගන්න ටීචර් මොනවා ගෙන්න ඉරටු වැඩි බලමු අපි ඉරටු වලින් කොච්චරක් තියෙනවද කියලා අර අපි කතා කරපු කාරණා දෙක ඒ විදිහටම අදාළ කරගන්න ඕන මේ ක්‍රියාකාරකම් සඳහා ආරම්භක ලක්ෂය හරියටම අපි මනින දේවල් දෙකේම නේද ඉරටුවේ ආරම්භක ලක්ෂය සහ පොතේ ආරම්භක ලක්ෂය එකම තැනක පිහිටන්න ඕන මුලින්ම හරි හොඳයි බලමු අපි ඔන්න තියාගත්තා 1 හරි ඊළඟට තව ඉරටුවක් අපි අරගන්නවා ඒක හරියටම කෙරවලේ ගෑවෙන විදිහට තියා ගන්නවා ටීචර් ඔන්න. චුට්ටක් අතේ හැරිම හැර වෙනස් වෙන්න බෑ හරියට මේක කෙලින් ඉරක් නූලක් ඇද්දා වගේ තියෙන්න ඕන. 2 මදි නේද? තව එකක් තියන්න පුළුවන් අපිට ඔන්න තවත් එකක් තියමු. හරියටම කෙරවලේ ගෑවෙනම තියන්න ඕන. 3 4 අවසානද තව චූටක් දෙන කවිරටුවක් තියන්න බෑනේ නේද ඒ නිසා අපි 3යි කියලා අරගමු ඉරටු 1 2 3 එහෙනම් ඉරටු වලින් 3ක් තියෙනවා දිග හොඳයි අපි ඒක ලියාගමු බලන්න දැන් 3යි හරි අවසානට අපිට එහෙනම් ගිනි කුරු වලින් බලන්න තියෙන පොතේ අපි ඊළඟට බලමු දැන් තේ වැඩ පොතේ දිග
ගිනි කූරු කොච්චරක් තියෙනවද කියලා. හා. ඔන්න පටන් ගන්න තැන හරි කෙලින් තියෙන්න ඕන. හා. 1 දෙක තුන හතර හරි කෙලින් පාර යන්න ඕනේ අද කරන්න බෑ පහ හය හත අට හරි එහෙනම් ගිනි කෝරු කීයක් වුණාද 1 2 3 4 5 6 7 අට අටක් ඕන වුණා නේද පුතේ හොඳයි ඔන්න එහෙනම් අපි ලියා ගන්නවා ගණිතය වැඩ පොතේ දිග ගිනි කූරු මොන වගේද අපි අවසාන බැලුවේ ගිනි කූරු 8යි කියලා හොඳයි ඔන්න ගිනි කූරු 8ක් ආවා දැන් පුතාලා මේ වගේම වගුවක් සකස් කරගත්තා නේද ඔව් හැබැයි ඉතින් ටීචර්ට ආව ගණන්ම නෙමෙයි ඔයාලට වෙනස් වෙනස් ගණන් ඇවිල්ලා තියෙන්න පුළුවන්. හරි. අපි පුතාලගේ වගුව ඊළඟ අවස්ථාවේ බලනවා. දැන් හැමෝම අවධානය දෙන්න ඕන ටීචර්ගේ වගුව පැත්තට. ටීචර් දිගමනකෝ ඔන්න වගුව පැත්තට හැමෝම අවධානය දෙන්න ඕන කොහොම බලන්න? අපි හැමෝම එකතු වෙලා මේ පැත්ත බලමු. හොඳයි. දැන් බලන්න පුතේ පැන්සල් පෙට්ටි අභ්‍යාස පොත ගණිතයේ වැඩ පොත. බීම බට වලින් අපි බැලුවා. පැන්සල් පෙට්ටි එකට ටිකක් අඩුයි. අභ්‍යාස පොතත් එකට ටිකක් අඩුයි බීම බට නේද? ගණිතයේ වැඩ පොත එකට ටිකක් වැඩි. මේ දෙකේම එකට ටිකක් අඩුයි. වැඩ පොතේ ගණිතයේ වැඩ පොතේ එකට ටිකක් වැඩි. අපි ඊළඟ බලමු ඉරටු වලින්. පැන්සල් පෙට්ටි හරියට මිනිත්තු 2යි. අභ්‍යාස පොතේ දෙකට ටිකක් වැඩි. ගණිතයේ වැඩ පොතේ ඉරටු 3ක් දිගයි. නේද? හරි. දැන් ගිනි කූරු වලින් බලමු මේ තුනේම දිග කොයි වගේද කියලා. පැන්සල් පෙට්ටියේ ගිනි කූරු 5ක් දිගයි. අභ්‍යාස පොත ගිනි කූරු 6ක් දිගයි. ගණිතයේ වැඩ පොත ගිනි කූරු 8ක් දිගයි. දැන් මේ දිහා බැලුවාම පුතාලට තේනවා මොකද්ද වැඩිපුරම දිග මොකද්ද අඩුවෙන්ම දිග කියලා හොයාගන්න පුළුවන් අපිට. නේද? හොයාගන්න ලේසි ක්‍රමයක් තියෙනවා. අපිට කොතන දිහා බලලාද හරියටම කියන්න පුළුවන් වැඩිම දිග මොකද්ද අඩුම දිග මොකද්ද කියලා. අපිට මේ බීම වලට පැත්ත බීම වලට තීරු බලමු බලන්න. එකට ටිකක් අඩුයි එකට ටිකක් අඩුයි. හිතා ගන්න ටිකක් අමාරුයි නේද? දෙකක්ම තියෙනවා එකට ටිකක් අඩුයි එකට ටිකක් අඩුයි. හැබැයි එකට ටිකක් වැඩි කියලා එකක් තියෙනවා. එහෙනම් ඒක තමයි දිගම වෙන්නේ නැති කියලා අපිට හිතා ගන්න පුළුවන්. හැබැයි අපිට තවත් ලේසි ක්‍රම වලට යන්න පුළුවන්. ලේසි දැන් තියෙනවා හොයා ගන්න. ඊළඟට එකේ බලමු. 2යි 2කට ටිකක් වැඩි 3යි. ඒකත් පුතාලා ටිකක් පැටලෙන සුළුයි වගේ නේද? චුට්ටක් හිතා ගන්න අමාරුයි මොකද දිග අඩුම මොකද දිග වැඩිම කියලා. හැබැයි හිතා ගන්න අමාරු නෑ ලේසි පුළුවන්. චුට්ටක් කල්පනා කරොත් මොකද 2යි 2කට ටිකක් වැඩි 3යි. එහෙනම් කොතනද අඩුම කොතනද ටිකක් වැඩි කොතනද වැඩිම කියලා අපිට හිතා ගන්න අමාරු නෑ. හැබැයි ඉතින් ගිනි කූරු දිහා බලනකොට ගිනි කූරු වලින් මැනපු එක ඒකෙන් අපිට ලේසියෙන් හිතා ගන්න බලන මොකද දිග වැඩිම මොකද දිග අඩුම කියන කාරණාව. බලන්න 5යි 6යි 8යි. එහෙනම් දිග අඩුම එකේ මෙතන සංඛ්‍යාව මොකද වෙන්න ඕනේ? වැඩි වෙන්න ඕනේ. ගොඩක් වෙනකොට චුට්ටක් වෙනවා. ගිනි කූරු 5ක් තිබ්බහමද දිග අඩුම ගිනි කූරු 6ක් තිබ්බහමද ගිනි කූරු 8ක් තිබ්බහමද? කවුද දන්නේ? දිග අඩුම. දිග අඩුම දේ අපි හොයමු. දිග අඩුම දේ ගිනි කූරු 5ද 6ද 8ද? 5ක් තිබ්බහමද 6ක් තිබ්බහමද 8ක් තිබ්බහමද දිග අඩුම? කියන්න බලන්න දාන්න කෙනෙක් අත උස්සන්න දුමිදු දුමිදුගෙන් අපි අහලා බලමු දුමිදු පුතා කියන්න බලන්න අඩුම දිග අඩුම මෙතන සල්පෙටි අභ්‍යාස කරලා ගණිතේ වැඩපොත අපිට හොයන්න ලේසි කිනි කූරු වලින් 5ද 6ද 8ද 8 8 දිග අඩුම
අතක් තියෙන විදිහ දිග අඩුම ඈ පහ නෝ ඒක තමයි නේද පොඩි සංඛ්‍යාවක් කියන්නේ මේ දිග අඩුම වෙන්න ඕනේ එහෙම පුතේ අන්න හරි දිග අඩුම එහෙනම් පහ පහක් තියෙන මොනවද ඇගිරි කුරු පහක් තියෙන මොකේද පුතේ පෑන්සල් පෙට්ටිය පෑන්සල් පෙට්ටිය එහෙනම් දිග අඩුම දෙය තමයි පෑන්සල් පෙට්ටිය බොහොම හොඳයි එහෙනම් මට මෙතුම් කියන්න බලන්න දිග වැඩිම දේ මෙතනින් මොකද්ද කියලා දිග වැඩිම ගණිතයේ වැඩපොත. ඇයි ගණිතයේ වැඩපොතේ දිග වැඩි කියලා කියන්නේ? ගණිතයේ වැඩපොත නම් තමයි උත්තරේ හරි. ඇයි ගණිතයේ වැඩපොතේ දිග වැඩි කියලා කියන රසන්නේ කියන්න බලන්න. මොකද හේතුව? ගිනි කූරු අටයි හින්දා. වැඩිම ගිනි කූරු ගණක් තියන්න ඕනේ හේකට හින්දා. නේද? හරි. බොහොම හොඳයි. එහෙනම් ඔන්න ගිනි කුරු පහක් දෙනකොට වැඩිපුර තියන දිග වැඩිපුර යන්න ඕන ගිනි කුරු අටක් තියෙනකොට නේද? හරි. බොහොම හොඳයි. එහෙනම් අපිට දිග අඩුම සහ දිග වැඩිම දේ තෝරන්න පුළුවන්. අපිට දැන් මේ දිහා බලලා දිග වැඩිම එකේ සිට දිග අඩුම එක දක්වා දිග අඩුම එකේ සිට දිග වැඩිම එක දක්වා වන් පටිපටිගත කරන්නත් හැකියාව තියෙනවා. අපි බලමු කියව කතාව ඇත්තද කියලා. හරි. අපි අභ්‍යාස පොතයි ගණිතයේ වැඩ පොතයි ඔන්න අපි තියලා බලන්න ඇත්තටම දැන් කතාව හරිද අපි මනලා බැලුවා. ඇත්තටම කතාව හරි මේ තුනේම ඔන්න ටීචර් තියාගන්න එක උඩ එක ආරම්භක ලක්ෂය එකම රේඛාවක එකම ස්ථානයක පිටරන්න ඕන තියාගත්තා. දැන් ඔන්න අපිට බලන්න පුළුවන් අපිට පැහැදිලිවම පේනවා දිග වැඩිම මොකද දිග අඩුම මොකද කියන කාරණාව. දැන් අතන අපි තහවුරු කරගත්තා වගේම දිග අඩුම බලන්න පුතේ අඩුම දිග දුරක් ගිහින් තියෙන්නේ පෑසල් පෙට්ටිය නේද? ගිනි කුරු පහක් ආවෙත් ඒකනේ. එහෙනම් අපේ උත්තරේ හරි. දිග වැඩිම අභ්‍යාස පොත පහලින්ම තියෙන්නේ දෙක තමයි ඉස්සරහටම ගිහින් තියෙන්නේ. අන් ගිනි කුරු අටක් ආවෙ ඒකනේ. එහෙනම් ඔන්න අපි හොයාගත්ත දේ හරි නේද? හරි. දැන් මේ දිහා බලලා පුතරන් මේ දිහා බලලා කියන්න පුළුවන්. ඔන්න වගෝ දිහා බලලා කියන්න පුළුවන්. අපි බලමු දිග වැඩිම එකේ සිට දිග අඩුම එක දක්වා මොනවද කියලා. දිග වැඩිම එකේ ඉඳන් දිග අඩුම එක දක්වා ඔන්න තියලා තියෙනවා ටීචර්. හරි. දිග වැඩිම ගණිතයේ වැඩ පොත ටිකක් කොට ටිකක් දිග අඩු අභ්‍යාස පොත දිග අඩුම එහෙම නැත්නම් දිගෙන් අඩුම දේ කොටම දේ ඔන්න පෑන්සල් පෙට්ටිය. හරි. ඊළඟට මම කිව්වදී දිග අඩුම එකේ සිට දිග වැඩිම එක දක්වා පෙළ ගස්සන්න කියලා. එහෙනම් ඔන්න මුලින්ම ගන්න ඕනේ දිග අඩුම එක නේද? පෑන්සල් පෙට්ටිය. ඊළඟට ටිකක් දිග වැඩි එක. ටිකක් දිග වැඩි එක මොකද්ද? අභ්‍යාස පොත. ඊළඟට දිග වැඩිම එක. දිග වැඩිම එක මොකද්ද? ගණිතය වැඩ පොත. හැබැයි දැන් තුනම තියෙන්න ඕනේ එකම තැනක ඉඳන්. ඔන්න අපි පෙළ ගැස්සුවා දිග අඩුම. දිග අඩුම පෑසල් පෙට්ටි අපි පෙළ ගැස්සන්න කියලා කියන්නේ ටිකක් දිග වැඩි අභ්‍යාස පොත. දිග වැඩිම ගණිතයේ වැඩපොත. ඔන්න පුතේ පුතාලට එනවා මේ වගේ පටිපාටිගත කරන්න. දිග අඩුම වැඩිම මොකද්ද කියලා හොයන්න නේද? හොඳයි. ඔන්න එහෙමනම් අපි අභිමත ඒකක වලින් අපිට කැමති කැමති ඒකක භාවිතා කරලා අපි දිග මෑන්නා. හොඳයි. දැන් ඔන්න ටීචර් මේ දිග මෑන්නේ. හැබැයි දිග මනින්න ඕනේ අපේ දරුවෝනේ නේද? ඒ නිසා මම බලන්න කැමති දැන් අපි කියලා දුන්න කාරණා ටික හරියටම අනුගමනය කරනවද කියලා බලමු අපි. කවුද දිග මෑන්ලා පෙන්වන්න කැමති ළමයි? අතෝසල මම කියනවා මොනවා හරි දෙයක් ගන්න කියලා. ඒ දේ මම කියන දේ ඔයාලා ගාව තියෙන එක කැබ් භාවිතා කරලා දිග මෑන්ලා මට පෙන්වන්න. කවුද කැමති? මින්සදී කැමතිද? අතෝසල බලන්න කැමති ළමයි? හරි. මින්සදී ඔයාගේ ගණිතයේ පොත ගන්න බලන්න. ඔයාගේ ගණිතයේ පොත. හරි. ගත්තා. ගත්තා ටීචර්. පුතා ගාව පෑන්සල. පුතාගේ පෑන්සල තියෙනවා නේද? පෑන්සල ගන්න බලන්න. ගත්තා ටීචර්. දැන් මට පෑන්සලෙන් දිග මෑන්ලා පෙන්වන්න බලන්න වගේ ගණිතයේ වැඩ පොතේ. මුලින්ම ඔයා මොකද කරන්නේ? දිග මනින් හතන් ගන්නවා. එකම තැනකින් පටන් දිග මනින්න පටන් ගන්නවා. එකම තැනකින් පටන් ගන්නවනේ. හරි. අපිට පේන මනින්න බලන්න එහෙනම්.
දැන් ඔන්න පෑන්සල් එකයි එකම දිගේ සමාන පෑන්සල් තව ගොඩක් නැහනේ නේද? ඒ නිසා ඔන්න එක අවසාන කෙරවලෙන් මොකද පුතා කරගන්නේ? පෑන්සල් ඉවර වුණ තැනින් මොකද කරගන්නේ? සලකුණක් නේද? සලකුණක් දාගන්නවා. අන්න හරි. ඔන්න අම්මා උදව් කරනවා පුතාට හරි සලකුණක් දාගත්තා. ඊට පස්සේ ආයේ පෑන්සල මොකද කරන්නේ අපි? සලකුණකට කියන්නේ. සලකුණ ගාවට ගේන්න. තියෙනවා. I'm a pencil on the canopy. I'm going to get the salacuna gav in pencil at the end. Hari. Hari, I'm a salacuna, caravan, a pencil, a caravan at the end. Eto put them pencil and macadoni. Pencil and dig a porta? Vaduna. Nay, the ek at my hand, dick up money. In a motor at the end, pencil and cochard, the ekai. Ekai. Oh, Tavatica, ready in it. ඒකට ටිකක් වැඩි නැත්නම් එකයි භාගයයි ටිකක් වැඩි එහෙම නැත්නම් දෙකට අඩු දෙකක්ම නැහැනේ අපිට කියන්න පුළුවන් ආකාර ගොඩක් තියෙනවා පුතාට හිතන විදිහට කියන්න එක්කෝ එකට ටිකක් වැඩි නැත්නම් දෙකට ටිකක් අඩුයි නැත්නම් එකයි භාගයයි මේ ඕනම විදිහකට කියන්න හැකියාව තියෙනවා හොඳයි මේසදී ඕන දිගම යන්න ටීචර් බැලුවා දැන් ටීචර් කියලා දුන්න දේවල් දිහා බලාගෙන ඉඳලා තියෙනවද හරියට දිගම අයිනවද කියලා හා හොඳයි ඔන්න ඊළඟට ඉෂිනි කැමතිලු දිගම නෙන්න හරි ඉෂිනි පුතා මොකේ දිගද මනින්න හදන්න බලන්න මට කියන්න පැන්සල් පෙට්ටිය හා පැන්සල් පෙට්ටිය හරි ගන්න පැන්සල් පෙට්ටිය හරි පුතා දැන් ඕකේ දිගම නෙන්න හදන්න මොන වගේද ගිනි කූරු වලින් මනිමුද අපි හා ගන්න බලන්න ගිනි කූරු Hari, 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 He's a guy, you know, the Kai Harry. Tunai Haterai Pahai Hayai Hatai Hatai. Bomo, I want to kill the video. එකම රේඛාවක් දිගේ ගියා ඒ වගේම ගිනි කුරු හරියටම තිබ්බා බොහොම හොඳයි එහෙනම් දැන් ඔයාලා දිගමනින්න දාන්නවා හැබැයි අභිමත ඒකක වලින් හරි යොමීට කැමතිල දිගමනින්න අපි යොමීටත් අවස්ථාව දෙමු යොමී ඔයා දිගමනින්න මොකේද පුතේ පුතා කැමති දෙයක් ගන්න බලන්න හා ගණිතයේ පොතේ ගන්න බලන්න හරි ම පුතා අපි මත ඒකක භාවිත කරන්න පුතා කැමති මොකෙන්ද පැන්සලෙන්ද ගිනි කූරු වලින්ද හා ගිනි කූරු වලින් හරි හොඳයි එහෙනම් ගිනි කූරු වලින් බලලා පෙන්වන්න බලන්න ටීචර්ට ටීචර් විතරක් නෙමෙයි ඔයාගේ යාළුව හැමෝටම පෙන්න දෙකයි තව ෆෝල්ඩර් කැමරාව පස්සට ගත්තනම් අපිට හැමෝටම පේනවා. දැන් ගිනි කුරු ටික අපිට පේන්නේ නැහැ හැබැයි යුමි. නැත්තම් පොත පොඩ්ඩක් පුතාගේ පැත්තට ගන්න ඕන. නැත්තම් පොතේ අවසන් පුතාගේ පැත්ත කෙරවලේ තියලා දිගමනින් මේ ගිනි කුරු තියන්නකෝ. හරි. මේ සොලිය හරියට පොත තියාගන්න. පුතාගේ පැත්ත කෙරවලේ දිග අරගන්න අපිට කෙරවලේ දිග. හා හා හරි හරි හරි. හතයි. නවයයි බොහොම හොඳයි හරි ඊළඟ දැන් දිග මනින්න හැමෝම ළමයි දන්නවා හරි අපිට දැන් වැදගත්තුන පොංචි කාරණා ටිකක් ටීචර් කියලා දෙන්න හදන්නේ දැන් දිග මනිනකොට පුතේ දැන් පුතාලා ගිනි කූරු තියෙනකොට දැන් ඔන්න මේ විදිහට තිබ්බා නේද අවසාන කෙරවලේ ඔන්න
tiyagatta hari patan ganna dana hari ඊළඟ gini kura api tiyenakota me hariyen tiyenawa etakota harida wedi hariyenawada ha balanna ekak me hariye tiyena anith ekak onna ඊට වඩා ගොඩක් ඉස්සරහින් පැත්තට වෙන්න එහෙම තියෙනවා එහෙම දිගම අනින්න පුළුවන් ද අපිට ආ ඊගාවි කොහොම අපිට කැමති කැමති තැන් වලින් මෙහෙම තියාගෙන බලන්න අවසාන කෙරවලේ ගෑවිලා තියෙනවද එක රේඛාවක් දිගේ තියෙනවද නැහැ එහෙම වෙන්නොත් මොකද වෙන්නේ අපිට හරියට දිගම අනින්න බැරුව යනවා අපි කැමති එකක භාවිත කරාද අපි හරියට මොන දිගම අනින්න පුරුදු වෙන්න ඕන හොඳයි එහෙමනම් ඔන්න අපි අභිමත එක භාවිත කරලා දිගම අනීමේ පාඩම පුරුදු ඕන Halo, පුතේ එහෙමනම් අපි බලන්න රත් පාඩේ කොළ පාඩේ දම් පාඩේ පැටි තුනක් තියෙනවා. දැන් ඔන්න මේ පැටි තුනේම අපි දිග බලන්නයි හදන්නේ. හැබැයි කලින් අනුමාන කරන්න අවස්ථාවක් තියෙනවා සිතෝ දිග. පේනවද? ආ? හිතලා ලියන්න තියෙනවා ඒත් එක්කම සැබෑ දිග. ආ? හරියට මැනලා ලියන්නත් තියෙනවා. දැන් මට පුතාල යෝජනා කරන්න ඕන අභිමත ඒකකයක්. මේක මනින්න රතු පාටිය කොළ පාටිය දම් පාටිය තුනම මනින්න ඕන එක මේකකයක් භාවිතා කරලා මේ තුනම මනින්න පුළුවන් එක ඒකකයක් අභිමත ඒකකයක් කාටද යෝජනා කරන්න පුළුවන් මද එක්කෝ ගිනි කූර නැත්තම් පැන්සල නැත්තම් ඉරටුව මේ පැටි තුන දිහා බලලා මට කියන්න සුදුසුම දේ මොකද්ද ආ මේ වගේ දිග මනින්න දැන් මොකද ඒකත් අපි දක්ෂතාවයක් හැකියාවක් මේ පාඩමේ අභිමත ඒකකයක් භාවිතා කරනකොට මනින්න කියලා දිග දිහා බලලා පුතාලා මට කියන්න ඕනේ මොකක්ද අපි තෝරගන්න ඕනේ කියලා. මේක මනින්න බීම බටේ ගත්තා තියෙන හොඳයිද? හරි දරණී දසණී ඔන්න උඩ පනිනවා කියන්න ඕනේ කියන්න ඕනේ කියන්න ඕනේ කියලා හරි දරණී දසණී මට යෝජනා කරන්න බලන්න ටීචර් මොකක්ද අරගන්න ඕනේ? ගිනි කූර. ගිනි කූර. ගිනි කූර හොඳයි කියලා කියනවා. තව කෙනෙක් හරි ගිනි කූර ගන්න කියලා නම් දරණී දසණී කියනවා. මට සුභග සුභග යෝජනා කරන්න මොකක් ගන්න කියලාද? පාට කූරක්. හා පාට කූරක් ගන්න කියලා. හරි සුමුතු. සුමුතු යෝජනා කරන්න මොකක් ගන්න කියලාද? පැන්සල. පැන්සල. හා පැන්සලෙන් මනින්න කියලා. හරි 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 දැන් ඔන්න ඔයාලා එක එක යෝජනා හරි බොහොම හොඳයි ගිනි කූර ගන්න පුළුවන් පැන්සල ගන්න පුළුවන් කවුරුත් බීම බටේ මට යෝජනා කරන්න මොකද බීම බටේ ගත දෙන්නේ එහෙම මේ තියෙන දෙක පුංචි පුංචි දොරවල් ටිකක් තියෙන දිගවල් ටිකක් තියෙන ඒ නිසා බීම බටේ භාවිත කරන්න බෑ පැන්සල ගත්තොත් උනේ පැන්සලත් ඔන්න අපිට දිග වැඩි කියලා හිතනා ටීචර් රතු පාට පාටි කොඩා නිසා අපිට ඉරටුව එහෙම නැත්නම් ගිනි කූර මේ වගේ දේවල් භාවිත කරන්න පුළුවන් ඒ අතරින් ටීචර් භාවිත කරනවා ඔන්න ඉරටුව ඉරටුවෙන් ටීචර් මනින්නයි හදන්නේ ඉරටුව වලින් කොච්චරක් තියෙනවද කියලා බලමු අපි මෙන්න ටීචර් ගාව තියෙන ඉරටුව හැමෝම ඔන්න බලා ගන්නකෝ කොච්චරද මේකේ දිග තියෙන්නේ කියලා හැමෝම බලාගත්තද ඔව් එහෙනම් පුතාලා හිතලා මට කියන්න රතු පාටියේ මේකෙන් කොච්චරක් තියෙයිද රතු පාටියේ දිග මේකෙන් කොච්චරක් තියෙයිද දැන් මම නෙමේ හිතන්නේ පුතාම පුතාලා මට හිතලා කියන්න ඕන වේජන් හරි වේජන් හිතන්නේ කොච්චරක් තියෙයි කියලාද වේජන් දෙකක් දෙකක් තියෙයි කියලා හරි ඔන්න වේජන් කියලා දෙකක් තියෙයි කියලා සිතෝ දිග දෙකයි හරි දැන් අපි ඇත්තටම බලමු කොච්චරක් තියෙනවද කියලා ආරම්භ කරන තැන අපි තියාගත්ත ඔන්න අවසාන කෙළවරේ අපි පාටිය උදින්ම තියමුකෝ ඔන්න තියාගත්තා ආ පටන් ගන්නකන් හරියටම එක තැනක තියාගත්තා එකම ලක්ෂයක ඔන්න හරිය කෙලින් ඉස්සරහ ඉරටුව තිබ්බා මොකද්ද වෙලා තියෙන්නේ ඉරටුව හරියටම පුතේ ඔන්න අවසාන තරම කරනකොට මෙන්න මෙතන තියෙන්නේ එහෙනම් අපිට කියන්න පුළුවන් කොච්චරද තියෙන්නේ ඉරටුවේ එකයි නේද ආ සැබෑදික ඉරටුවෙන් පුතේ එකයි හරි හා එහෙනම් කොළපාඩු පාටියේ අපි බලමු කොළපාඩු පාටියේ කවුද කියන්න කැමති හිතලා කියන්න බලන්න මට සිතූ දෙක හරි සසල්ලි සසල්ලි හිතන්නේ කීයක් තියේ කියලාද හතරක් තියේ කියලා හරි ඔන්න සසල්ලි කියනවා හතරක් තියේලු අපි ලියනවා ඔන්න හතරයි කියලා
අපි ඇත්තටම ටික මැනලා බලමු කොච්චරක් තියනවද කියලා. ඔන්න ටීචර් අවසාන කෙළවරෙන් තියාගන්නවා. අවසාන සීමාවේ ඔන්න මෙතන සලකන කරගත්තා. 1යි. හරි? ආයතන ටීචර් උස්සනවා ඊළටුව. සලකන කරගත්ත තැනින් සලකන යොදාගත් තැනින් අපි අවසාන කෙළවර තියලා ඔන්න ආයමත් අවසාන වෙන තැනින් සලකනක් දාගත්තා. 2යි. ඉවරනේ. ආයමත් ඔය ඊළට ඔස්සලා සලකන දාගත් තැනින්ම හරියටම තියාගන්නවා ඊළටුව. එතකොට ඔන්න ටිකක් තුනක්ම නැහැ දෙකයි ටිකයි. සැබෑ දෙක කොච්චරයිද? දෙකයි ටිකයි. හරි. ඔන්න එහෙනම් තියෙනවා දම් පාඩ පටි. හරි. දම් පාඩ පටි දිග කොච්චරක්ද කියලා හිතලා කියන්න බලන්න. හරි ගේම් සඳ. තුනයි ටිකක්. තුනයි ටිකක් තියෙ කියලා හිතනවා. හරි. අපි බලමු. දම් පාඩ පටියේ තුනයි ටිකක් තියෙ කියලා ඔන්න හිතන්නේ. තුනයි ටිකයි කියලා අපි මැනලා බලමු පුතේ. ඔන්න එහෙමනම් ඒ ඉරටුවම අරගත්තා අපි. අවසාන කෙළවරෙන් තියාගත්තා. ඔන්න මනිනවා අවසාන කෙළවර සලකුණක් දාගන්නවා. 1යි. ආය උස්සලා සලකුණ දාගත්ත තැනින් හරියටම කෙළවර තියාගෙන ආයෙත් බලනවා. හරි කෙළින් රේඛාවක් දිගේ යන්නේ. 2යි. ආයෙත් උස්සලා ඔන්න සලකුණ දාගත්ත තැනින් හරියටම කෙළවර තියාගන්නවා. 3යි. අවසාන වෙච්ච තැන ඔන්න සලකුණ කරගත්තා අපි. ආයෙ තිබ්බහම එළියට පැන්න ඔන්න හරියටම හරිනේ. 3යි ටිකයි. එන හරියටම හිතලා කිව්වා දිග නේ. බොහොම හොඳයි. අපේ අනුමානය හරියටම හරි ගියා. අපේ නෙමෙයි ගිම් සඳගේ නේද? ගිම් සඳ හරියටම ඔන්න අනුමාන කරලා තියෙනවා. බොහොම සතුටුයි. 3යි ටිකයි කිව්වේ 3යි ටිකක්ම තමයි ආවේ. අපි අන්න ඒ වගේ හිතන දිග හරියනවා නම් හොඳයි. අනුමානය අපේ නිවැරදි වෙනවා නම් ගොඩාක් සාර්ථකයි. හොඳයි. බොහොම හොඳයි. එහෙනම් ඔන්න අපි සැබෑ දිග සිතූ දිග හිතන් අනුමාන කරන්න දිගත් අනුමාන කරන්නත් ඔන්න හැකියාව ලබා ගත්තා. හොඳයි. දැන් බලමුකෝ බලන්න ඊළඟට මොකද්ද වෙන්නේ කියලා. හොඳයි පුතේ. ඔන්න එහෙමනම් මට ඕන පොඩි රෙදි කෑල්ලක්. මට දැන් මේක මම කෝල් කරලා කියන්නයි යන්නේ. අපේ අම්මා ඉන්නේ රෙදි කඩේකට ගියා දැන් උන රෙදි ගන්න. මම අම්මට කෝල් එකක් දීලා කියනවා මට ඕනේ කොච්චර ප්‍රමාණයක රෙදි කෑල්ලක්ද කියලා. හොඳද? හරි. මම මේකට ඉතින් කෝඩුවක් මට ඕනේ සාමාන්‍ය මෙන්න මෙච්චර සයිස් විතර මේ සයිස් විතර රෙදි කෑල්ලක් තමයි ඕනේ. මම මේක මනින්න භාවිතා කරනවා. අපි දැන් අම්මට දිග කියන්නතන කොච්චර දිග කද්ද ගේන්න ඕනේ කියලා නේද? ටිචර් භාවිතා කරන මෙන්න මේ වගේ ඔන්න ලීපටියක්. බලමු අපි කොච්චරක් දිග තියෙයිද මේකෙන් කියලා. හරි. අවසාන කෙළවරෙන් ඔන්න මම තියාගත්තා. ඔන්න කෙළවරට ගත්තා. 1යි. එතනින් ටිචර් ඔන්න අල්ල ගන්නවා. ඊට පස්සේ ආයමත් අල්ලගත්ත තැනට ආයමත් තියාගන්නවා ලී කොටුව. ඒකෙන් දෙකක් නේ චුට්ටක් නතර වෙන්නේ. එහෙනම් මම අම්මට කෝල් එකක් අරගෙන කියන්නයි යන්නේ පුතේ මට ලී කෝටුවකින් දෙකක් දිග රෙදි පටියක් රෙදි කෑල්ලක් ගේන්න කියලා. හරි. අපි ගමු එහෙනම් කෝල් එක බලන්න. හෙලෝ අම්මේ මට මේ පොඩි රෙදි කෑල්ලක් ඕන. මේ මේසර දාගන්න මට මේසර එද්දක් ගන්න රෙදි කෑල්ලක් ඕන. අම්මට මන් දිග කියන්නම් ගේන්න පුළුවන්ද? පුළුවන්ද? හරි. එහෙනම් මම මැන්නා මේ ලී කෝටුවකින් ලී කෝටු දෙකක් තමයි ඒකේ දිග ආවේ. මට ලී කෝටු දෙකක් දිග රෙදි කෑල්ලක් අරන් එන්න කොහෙනම්? හරි අම්. හරි තියන්නම් එහෙනම්. හරි. ඔන්න පුතේ මම විස්තරේ කිව්වා ලී කෝටු දෙකක් දිග දිග ගේන්න කියලා රෙදි කෑල්ලා. හරි. දැන් ඔන්න දැන් කඩේ විස්තරේ බලමු අපි. හරි. දැන් ඔන්න කඩේ මම තමයි අම්මා වෙන්නේ. හොඳද? මම දැන් කඩේ ඉන්නේ. දැන් ටීචර් නේ මේ අම්මා. හොඳද?
මුදලාලි මට අපේ දුව කිව්වා මේ ලීකෝඩ් දෙකක් දිග රෙදි කෑල්ලක් ගේන්න කියලා මට ලීකෝඩ් දෙකක් දිග රෙදි කෑල්ලක් දෙන්න පුළුවන්ද ආ දෙන්නම් දෙන්නම් නෝනා දෙන්නම් කියලා ඔන්න මුදලා මේ කඩේ රෙදි කඩේ මුදලාලි කියනවා හරි ලීකෝඩ් නේද හරි ලීකෝඩ්ුවක් ඉන්න බලන්න හා මේක හරියයි නේ හා හරි එහෙනම් මේකෙන් දෙකක් දුන්නොත් හරිනේ නේද හා දෙන්න කොහෙනම් හරි බලමු බලන්න එක දෙක දෙකට චුට්ටක් අඩුයි කමන්නේ නැද්ද ආ කමන්නේ නැහැ දෙන්නකෝ දෙන්නකෝ හරි හා ගාන කීයද ආ වැඩි ගණන් නැහැනේ ආ මෙන්න සල්ලි හරි ඔන්න දැන් අම්මා ගෙදර ඇවිල්ලා හොඳද අම්මා ගෙදර ආවොසේ දුවේ දුවේ ඇයම්මේ ආ ඔන්න ලීකෝඩ් දෙකක් දිග රෙදි කෑල්ලක් නම් මං ගෙනාවා ආ දෙන්න දෙන්න අම්මකෝ දෙන්නකෝ ආ මේ තියෙන්නේ දුවේ අයියෝ අම්මේ මේක මදිනි මං අම්මට ගේන්න කියලා කිව්වේ ඊට වඩා දිග එකක් මෙන්න මේ තරම් දිග එකක් මට ඕනේ මේ බලන්න මෙතන ඉඳා මෙතෙන්ටම දිග එකක් අම්මේ මට ඕන කියලා කිව්වේ අයියෝ ඉතින් පුතා කිව්වේ ලීකෝඩ් දෙකක් දිග එකක් මම ඉතින් ලීකෝඩ් දෙකක් දිග එකක් තමයි ගෙනාවේ හරි ඔන්න එහෙනම් කතන්දරය එතනින් ඉවර වෙනවා දැන් මොකද්ද පුතේ මෙහෙම මේ ප්‍රශ්නෙට හේතුව මොකක් කියලාද පුතාලා හිතන්නේ හා මොකද්ද පුතාලා හිතන විදිහට මේ ලීකෝඩ් දෙකක් දිගේක ගියන්නේ කොහොමද ඉතින් ගෙදරදී දුව මැන්නේ ලීකෝඩ් දෙකක් හරි ලීකෝඩ් දෙකයි තමයි කඩේ මුදලාලිත් ලීකෝඩ්ුවක් හොයාගෙන දෙකක් දිග තමයි දුන්නේ රෙදි කෑල්ල හැබැයි ඉතින් දුවට ඕන ප්‍රමාණය රෙදි කෑල්ලක් අරගෙන ආවේ අම්මා නැහැ නේද ඕන ප්‍රමාණයකට නෙමෙයි ගෙනාවේ මොකද්ද මේකට හේතුව දුවට හම්බ වුනේ ආ දිග ලීකෝඩ්ුවක් මුදලාලි අරගත්තේ ඊට වඩා ගොඩා පොඩි ලීකෝඩ්ුවක් නේද හරි එහෙනම් පුතේ දැන් පුතාලට තේරෙනවද මේ දිග මනින්ද හරියටම මොනවා හරි දෙයක් ඕන නේද හා මොකක් හරි ඒකකයක් හරියටම ඕන කියන එක තේරෙනවද දැන් ලීකෝඩ් කියලා කිව්වද ලීකෝඩ් කොච්චර දිගද කියලා කිව්වද ලීකෝඩ් වෙන්නේ තේ මොන තරම් ගන්න පුළන්නේ මේකත් ලීකෝඩ්ුවක් මේකත් ලීකෝඩ්ුවක් ඉතින් දෙකක් කියලා කිව්වම මේ ප්‍රමාණය මැල්ලා මේ ප්‍රමාණයෙන් එවුවොත් එහෙම අපිට මුකුත් කරගන්න හම්බ වෙන්නේ නැහැ නේද පුතේ ඒ නිසා එහෙනම් අපිට හරියටම ඔන්න ප්‍රමාණයක් ඒකකයක් ඕන වෙනවා හා අපි හිතුව හිතුව දේවල් වලින් දිග මැල්ලා කිව්වට අපිට ඕන දේ හරියටම කරගන්න බැරුව යනවා එහෙනම් පුතේ ඔන්න සම්මත ඒකකයක් සම්මත මිනුම් ඒකකයක් අපිට අවශ්‍යයි ඔන්න ඒ සඳහා තියෙනවා සම්මත මිනුම් ඒකකයක් මොකද්ද මේ මීටරය දැන් පුතාලා දුවලා ගාවත් තියෙනවා මේ විදිහ සූදානම් කරන්නේ මීටරේ කෝදුවක් නේද හරි හොඳයි ඔන්න එහෙනම් මීටරයක් කියලා කියන්නේ මෙන්න මේ තරම් දිග ප්‍රමාණයේ කෝදුවකට එතකොට අපිට දිග මනින්න සම්මත මිනුම් ඒකකයක් භාවිතා කරනවා මේ තමයි මීටරයේ කෝදුව මීටර එකක් මේ කෝදුවෙන් එකක් කියලා කියන්නේ කොච්චරක්ද මීටර එකක් හරි දැන් ඉතින් අම්මා අම්මයි දුවයි මේ කෝදුවේ දිග මනලා කිව්වා නම් අම්මේ අපි බලමු බලන්න ආ දුව ඔන්න මනින්න හදන්නේ අවශ්‍ය ප්‍රමාණය රෙදි කෑල්ලේ දිග අපි බලමු හරි දැන් මනින්න ඉතින් කොයි පැතිදන්ද හරි වැඩි මේක පැති ගොඩක් තියෙනවා ඉලක්කනොත් ගොඩක් තියෙනවා දැන් මොකද කරන්නේ ඈ ගොඩක් ඉලක්කන් තියෙනවා ගොඩක් පැති දෙකකුත් තියෙනවා හරි අපි දැන් එහෙනම් බලමු පුතේ මේ පැති මොනවද මනින්න පටන් ගන්න කොතනින්ද ආ මේ මොනවද තියෙන්නේ කියලා පොඩ්ඩක් අපි හඳුනා ගමු. හඳා. දැන් මෙන්න මේ වගේ එක ළඟ ඉලක්කම් තියෙන පැත්තක් තියෙනවා. අනිත් පැත්ත චුට්ටක් දුරින් දුරින් ඉලක්කම් තියෙන පැත්තකුත් තියෙනවා. අපි මුලින්ම හඳුනා ගමු පුතේ මෙන්න මේ එක ළඟ තියෙන ඉලක්කම් තියෙන පැත්ත. මේ පැත්ත ඔයාලට හරිම ලේසි බලමු. බලන්න. ඔන්න එක හරි. ඔව්. පුතාලට පේන විදිහට අපි අල්ලගමුකෝ මේ විදිහට හරි එක දෙක තුන හතර පහ කියලා ඔන්න තියෙනවා ඉලක්ක නේද
කියන කීය දක්වා තියෙනවද? අපි බලමු බලන්න කෝද කියන කියවෙනකන් තියෙනවද කියලා. ආ. ඔන්න මුලින්ම තියෙනවා කීයද? 1. හැබැයි මෙතන චුට්ටක් මෙහාට ඉඩක් තියෙනවා. පේනවද? අන්නේ ඉඩ ප්‍රමාණය පුතේ මෙන්න කෙරවලේ තියෙන කීයද? බිඳුව කියලා තියෙන්නේ. බිඳුවේ ඉඳ 1 2 3 4 5 කියලා ඔන්න 5 10 15 20 25 30 35 ඒ වෙනකන් 36 37 38 39 40 41 42 43 44 45 පහෙන් පහට ඕන ගියන 50 55 60 65 70 75 80 85 90 95 අවසානයේ මෙතනින් තියෙනව ඔන්න 99 කියලා. පේනවද? හැබැයි තව චුට්ටක් දිග මෙහාට ඔන්න තීරුවක් තියෙනවා. මෙතන සලකුණක් තියෙනවා. ඒ කියන්නේ පුතේ 100ය. කීයද? 100ය. ආ එහෙනම් බිඳුවේ සිට පුතාලගේ කෝද්වේත් බලන්න 100ය දක්වා තියෙනවා. හරි? මොනවද මේ 100ය දක්වා තියෙන්නේ? ඒවට පුතේ කියන සෙන්ටිමීටර කියලා. දැන් මේක මීටරයේ කෝදුවක්. මීටරයේ කෝදුව හැදලා තියෙන්නේ සෙන්ටිමීටර 100ක් එකතු වෙලා මේ බලන්න 1 2 3 4 කියලා දෙන මේ එකක් කියලා කියන්නේ සෙන්ටිමීටර එකක්. ඒක ගහලා තියෙනවා cm කියලා. 1 cm කියලා ගහලා තියෙනවා පේනවද? cm කියලා ගහලා තියෙනවා එක ගාව පේනව නේද? ආ සෙන්ටිමීටර කියලා කියන්න තමයි පොතේ ඒ cm කියලා ගහලා තියෙන්නේ. දැන් මේ සෙන්ටිමීටර පුතාලගේ පුතාලගාව අඩි කෝදුවක් තියෙනවනේ චූටි පැන්සල් පර්ස් එකේ දාගෙන ඉන්න නේද? අන්න ඒ කෝදුවේ තියෙන පුතේ ඒ කෝදුවේ තියෙන සෙන්ටිමීටර ගන්න. දැන් මේ තියෙන්නේ අපි ළඟ තියෙන කෝදුව චූටි කෝදුව මේකේ තියෙනවා පුතේ හැම කෙනෙක් ගාවම ඕන එක ළඟ එක ළඟ එක ළඟ ඉලක්කම් දාලා මේකේ නම් 15ක් තියෙනවා සමහර අය ගාව 30ක් තියෙන එකක් තියෙනවා. මෙන්න මේ වගේම 1 2 3 4 5 කියලා තියෙන ඒවා 100ක් එකතු වෙලා කීයද? 100ක් එකතු වෙලා තමයි මේ මීටරේ කෝදුව හැදිලා තියෙන්නේ. හොඳයි. එහෙනම් අනිත් පැත්ත ගැන අපි දැන්ම කතා කරන්නේ නැතුව එමු. අපි මේ පැත්ත ගැන විතරක් කතා කරමු. හරිද? සෙන්ටිමීටර කියලා තියෙන පැත්ත, 100ක් ඉලක්කම් ලියලා තියෙන පැත්ත, හරි? හා එහෙනම් ඔන්න 100ක් සෙන්ටිමීටර 100ක් එකතු වෙලා තමයි මේ මීටරේ කෝදුව හැදිලා තියෙන්නේ. හරිද? හරි. දැන් එහෙනම් මේකෙන් පුතේ සමහර අයගේ සමහර වෙලාවට ඔයාලගේ මීටර කෝදුවේ මෙහෙම තියෙනව ඇති. හරි ඔහම තියෙනකොට ඔන්න මෙතන ඉඳන් 1 2 3 4 5 ඔහම තියෙන අය තියෙන කෝදුත් ඇති සමහර අය මෙහෙම ඇති එක සමාන දුර මට්ටම් තියෙන්නේ බිඳුව 1 2 3 4 5 6 7 මේ විදිහට 100 දක්වා ඇති දැන් අපි මනින්න ගන්නකොට මේ වගේ දැන් දෙකක් තියෙනවා නම් මනින්න ගන්නකොට අපි මෙන්න මේ වගේ බිඳුව කියලා සලකුණක් දාලා තියෙන කෝදුවක් අපිට හම්බ වුණොත් මනින්න ගන්න මෙන්න මේ බිඳුව තියෙන තැන ඉඳන් හැබැයි බිඳුව නැති කොහෙද දැන් ටීචර්ගේ කෝදුවේ ඔන්නේ බිඳුව නැහැ මේ බලන්න එක තමයි මුලින්ම ටීචර් හම්බ වෙන කෝදුවේ තියෙන්නේ. එහෙනම් මම මනින්න ගන්නේ මෙන්න මෙතන කෙරවලේ ඉඳන්මයි. හැබැයි පුතාලගේ කෝදුවේ බිඳුව කියලා සලකුණ දාලා ඒ බිඳුව ඉලක්කම ලියලා තියෙනවා නම් පුතාල මනින්න ගන්නේ ඒ කෙරවලෙන්ද? නැහැ. එහෙම වුණොත් වැරදි. අපි හිතන මනින්න ගන්නේ මෙන්න මේ බිඳුව සලකුණ කරලා තියෙන තැන ඉඳන්. හරි. දැන් ටීචර්ගේ කෝදුවේ බිඳුව නැහැනේ. ඒ නිසා ටීචර් මනින්න ගන්නකොට කෝදුවේ කෙරවලේ ඉඳන්. එහෙනම් අම්මට හරියනම මට කියන්න පුළුවන් කොච්චර මීටර කොච්චරක්ද? ප්‍රති ගේන්න ඕන ඔන්න කෙලවර වල දෙක එකම තැනින් තියාගත්තා. හරි. දැන් ඔන්න මේ මීටර කෝද්වේ දිගේ මම යනවා. කොච්චරද තියෙන්නේ කියලා බලන්න. හරි. ඔන්න අවසාන වුණා. එහෙනම් මං අම්මට කිව්වා නම් එහෙම හරියටම අම්මේ ඔන්න කෑල්ල මෙන්න අවසානය. හරි. චුට්ටක් මේ අඩු 96 ගාවටම තියෙනවා. එහෙනම් මීටර එකක රෙදි කෑල්ලක් ගේන්න කියලා කිව්වනම් අම්මා වැරදියට ගේනවද මට රෙදි කෑල්ල චුට් රෙදි කෑල්ලක් ගේනවද නැහැ නේද පුතේ එහෙම කිව්වනම් අම්මා හරියටම අරගෙන ඉන්නේ කඩෙන් මට මීටරයක් තියෙන රෙද්දක්ම තමයි නේද හා චුට් රෙදි ගේන්නේ නැහැ හොඳයි එහෙනම් දැන් මීටර කෝදුවෙන්ත් අපි දිග මනින්න පුරුදු වෙන්න ඕන නේ හැබැයි දැන් අපි අර කලින් වැන්නා වගේ ගණිතයේ පොතේ දිග එහෙම නැත්නම් පැන්සල් පෙට්ටියේ දිග
මලින්ද මේ මීටර කෝදුව භාවිතා කරන්න පුළුවන්ද? පුළුවන්ද? බැහැ නේද? මේක ගොඩක් දිග තියෙනවානේ. එහෙනම් අපි මේකෙන් දිග මලින්ද මොනවද භාවිතා කරන්නේ? අපේ ඔයාලගේ පොත් මේසේ දිග. එහෙම නැත්නම් ඔයාලගේ කාමරයේ දිග. අන්න හරි. එතකොට දොරේ දොරේ පළල දොරේ උස ඔන්න අපිට මනින්න පුළුවන් නේද? හොඳයි. අපි දැන් ඒ වගේ අවස්ථා ටිකක් බලමු. තේච ඉස්සරලාම දැන් දිග පළල උස ඒ කියන්නේ මොනවද කියලා චොට්ටක් අපි පැහැදිලි කරගමු නේද? හොඳයි. දැන් පොතේ අපි මේ පොත ගමුකෝ. ඔන්න මේ පොත තියෙනවා. දැන් ඔන්න මේක මේ අතට තියෙනකොට අපි දිග කියලා මෑන්නේ ඔන්න දිගට තියෙන පැත්ත. දිගට තියෙන පැත්ත තමයි දිග කියලා මෑන්නේ. එහෙනම් පුතේ මේක පළල. පළල කියලා කියන්නේ මෙන්න මේ පැත්ත. පේනවද? ඔන්න පළල. හොඳයි. දැන් මම මේ පොතම මෙහෙම උඩ අතට තියෙනවා. දැන් මොකද වෙන්නේ? මේකට දිග තියෙනවද? නැහැ. ඒ දිග දැන් මොකද්ද වෙන්නේ? කෙලින් හිටගත්තාම උස වෙනවා. මොකද්ද වෙන්නේ පුතේ? උස පොතේ උස. මේ පැත්ත වෙනසක් වුණාද? නැහැ. මේ පැත්ත පොතේ පළල. පළලම තමයි. දිග උස වෙනවා. පළල වෙනස් වෙන්නේ නැහැ. පළල විදිහෙම තියෙනවා. පොත නිදාගත්තාම අර උස පැත්ත දිග කියලා ගන්නවා. අනිත් පැත්ත පළල කියලා ගන්නවා. පොත කෙලින් හිටගත්තාම දිගට තියෙන පැත්තේ උස කියලා ගන්නවා. අනිත් පැත්ත පළල කියලාම අපි අර ගන්නවා. එහෙනම් දැන් අපිට මනින්න ඕනේ අපි ලොකු උසක් දිගක් පළලක් නේද? හරි. අපි බලමු පිටිගාව තියෙන ඔන්න බෙඩ් ෂීට් එක. දැන් පුතාලට උස දිග පළල ඔන්න දොරවල් වල බිත්ති වල ටීචර් මෑන්ලා පෙන්වන අමාරු නිසා ටීචර් අරගෙන ආව ඔන්න බෙඩ් ෂීට් එක. අපි බලමු මේ බෙඩ් ෂීට් එකේ දිග දිග කියලා කියන පුතේ දිගට තියෙන පැත්ත. හරි. එතන පළල කියලා කියන්නේ මේ දිගේ අඩු පැත්ත. එහෙනම් දිග පළල කොච්චරක් තියෙනවද කියලා රෙදි මැනීම සඳහා තමයි ගොඩක් වෙලාවට මේ මීටර කෝදුව භාවිත කරනවා. රෙදි ගන්න ගියාම එහෙම පොතල දැකලා පුරුදු ඇති. හරි. අපි බලමු එහෙනම් මේ බෙඩ් ෂීට් එකේ දිග. දැන් පොතල ගාව මීටර කෝදුවක් තියෙනවා නම් පොතලගේ බෙඩ් ෂීට් එක කරලා දිග බලන්න පුළුවන්. හරි. ඔන්න ටීචර් අවසාන කෙරවල. හරි. අවසාන කෙරවල දෙක එක සමාන. දැන් මේක බිඳුව නැති නිසා ටීචර් එකම උස සමානව ගන්න කෙරවලටම ගන්නවා. හරි. ඔන්න එහෙනම් අපි මානෙමු. හරි. මෙන්න මෙතනට තියෙනවා ඔන්න එක. දැන් අපි එතන සලකුණක් දා ගන්න ඕනේ. එහෙම නැත්නම් අපි ඇඟිල්ල තියා ගන්න ඕනේ. අපි බිම දිගහැරලා මේක කරනවා නම් සලකුණක් දා ගන්න පුළුවන්. දැන් ඔන්න සලකුණක් දාන ටීචර් ඇතාරියෝ තියෙන එහෙම මෙතන අපිට අමතක වෙනවනේ. එනිසා ටීචර් ඇඟිලි දෙකෙන් ඔන්න තද කරලා අල්ලගත්තා. මෙතනට 1 මීටරයක් තියෙනවා. ඊට පස්සේ අපි ආයෙමත් ඔන්න කෝදුවේ කෙරවල තියන්න ඕනේ. අපි ඇඟිල්ල තියාගත්ත තැන. හරි. ඊට පස්සේ ඔන්න ආයෙමත් අපි බලනවා මෙන්න අවසාන කෙරවලේ ඉන්න ඔන්න දෙකකට ආසන්න ප්‍රමාණයක් නේද? දෙකකට චුට්ටයි අඩු. එහෙනම් දිග තියෙනවා මීටර කීයක්ද පුතේ? දෙකක් නේද? මීටර දෙකක් දිග තියෙනවා. හොඳයි. අපි බලමු එහෙනම් පළල කොච්චරක් තියෙනවද කියලා. එතකොට දිගින් අඩු පැත්ත තමයි පළල කියලා කියන්නේ. හරි. ඔන්න අවසාන කෙරවලෙන් තියාගත්තා මේ ෂීට් එකේ අවසාන කෙරවල සහ කෝදුවේ අවසාන කෙරවල එකම මට්ටමේ තියෙන්න ඕන. හරි. ඔන්න එහෙනම් අපි රෙදි කෑල්ල කෝදුව දිගේ තියලා බලනවා. හරි. ඔන්න එකක් එනවා පුතේ මෙන්න මෙතනට. හරි. එතන අපි ඔන්න ඇඟිල්ල තියාගන්නවා අවසාන කෙරවලේ එකයි. ආයෙමත් අපි මීටර කෝදුව අරගෙන අපි ඇඟිල්ල තියාගත්ත තැන තියලා ඔන්න කියලා බලනවා. එකයි. ගොඩක් ඉතුරුයි නේද? ඔය කෝදුවේ ගොඩක් ඉතුරු. එකයි ටිකයි. එහෙනම් දිග තිබ මීටර දෙකක් පළල තියෙනවා එකයි ටිකක් නේද? මේ වගේ අපිට
මීටර් කෝතුව ආශ්‍රයෙන් දිග බලන්න පුළුවන්. හරි හොඳයි. අපි එහෙමනම් බලමු බලන්න තවත් දෙක දිග බලමු මීටර් කෝතුවෙන්. හොඳයි දරුවනි. එහෙමනම් දැන් ඔන්න මීටර් කෝතුව භාවිත කරලා අපි දොරේ උස සහ දොරේ දිගක් නැහැ නේද? උස තියෙන්නේ. දොර උස අතර උඩතරනේ තියෙන්නේ. ඒ නිසා දොරේ උස සහ අපිට පළල බැලීමේ හැකියාව තියෙනවා. හරි. එහෙනම් දොරේ උස මනින්න ගන්න. දොර පහළම තියෙන තැන ඉඳන් නේද? එහෙනම් මීටර කෝදුව අපි ඔන්න පහළින්ම තියාගන්නවා. හරි. පහළම තියාගෙන ටීචර් ඔන්න අරගෙන එනවා. උදාරට පහළම බලමු අපි පේනවද කියලා. හරි. ඔන්න පහළින්ම තියාගත්තාම මෙන්න අවසාන කෙරවලක් සලකුණු කරන්න පුළුවන් අපිට මෙන්න මෙතනදී ඔන්න ටීචර් පැන්සලෙන් එක සලකුණක් දා ගන්නවා පැන්සලෙන් සලකුණක් දා ගන්නවා ඊට පස්සේ ඔන්න ආය අපි කෝදුව උස්සලා සලකුණ දාගත්ත තැන හරි සලකුණ දාගත්ත තැනින් තියලා අපි ඉතුරු ටික මානේ උඩ ටික මානේ හරි ඔන්න දොරේ උස සලකුණ දාගත්ත තැන අපි දැන් පැන්සලෙන් සලකුණක් දාගත්ත එතන කෝදුවේ ආයමත් උස්සල පුතේ කෙරවල තියාගන්නවා හරි දැන් බලමු දෙකට වඩා අඩුයි හැබැයි දෙකට වඩා ちょっとයි අඩු අසු දෙක සීමාව දක්වා තියෙනවා අපි හරි කෙලින් ගන්න ඕන ඔන්න හරි අසු දෙකේ සීමාවේ හරියටම තියෙනවා අපිට එහෙනම් අසු දෙක කියලා ලියන්න ඕනේ නැහැ එකයි ටිකයි කියලා ලියන්න පුළුවන් ඒ වෙනුවෙන් දෙකට වඩා ටිකක් අඩුයි ඒක තමයි ගැළපෙන උත්තරේ නේද දෙකට වඩා ටිකක් අඩුයි කියලා ලියන්න පුළුවන් මොන දොරේ උස මීටර් හරි දැන් අපි බලමු පළල පළල කොච්චරක් තියෙනවද කියලා හරි ඔන්න දොරේ කෙරවලින් අපි කෝදුව තියාගත්තා කෝදුව දොරට වඩා ඉස්සරහින් යනවා නේද එහෙනම් මීටරයක්ම තියෙනවද නැහැ නේද පොතේ එහෙනම් අපිට කියනවා මීටර් එකට වඩා ටිකක් අඩුයි දොර දොරේ පළල මීටර් එකට වඩා ටිකක් අඩුයි කියලා ඔන්න ලියන්න පුළුවන් මේ විදිහට පුතේ පොතාලගේ සාලේ දිග පළල ඇඳේ දිග පළල අන්න ඒ වගේ මීටර් කෝදේ මනින්න පුළුවන් අපිට දිග උස පළල මෙන්න මේ කියන දේවල් හැබැයි ඉතින් ඒවා ප්‍රමාණය ලොකු වෙන්න ඕන නේද මීටර් කෝදුව ගොඩක් දිගයිනේ ඒ නිසා මෙන්න අපේ මීටර් කෝදුව ඒ නිසා ඔන්න ටිකක් දිග වැඩි දෙයක් තමයි මේ මීටර් කෝදුවේ අපිට මැනලා බලන්න හැකියාව තියෙන්නේ හොඳයි එහෙමනම් ඔන්න අද සම්මත ඒකකයක් දිග දුර උස මැනීම සඳහා සම්මත ඒකකයක් අපි තියනවා කියලා පුරුදු වුණා ඒ තමයි මොකද්ද මීටරය මීටරයක් කියලා කියන්නේ පුතේ මේ මීටරයේ කෝදුව කොහේවත් වෙනස් වෙන්නේ නැහැ මුළු ලෝකෙතම මීටරයක් කියලා කියන්නේ මේ දිග ප්‍රමාණයම තමයි මේක කොහේවත් වෙනස් වෙන්නේ නැහැ මුළු ලෝකෙතම තියෙන්නේ මේ මීටරේම තමයි ඒ නිසා ඔන්න කාටවත් අර රෙදි කෑල්ල ගන්නකොට වැරදුනා පැටලුණා වගේ වැරදෙන්න පැටලෙන්නේ නැහැ මීටර කෝදුව හැමතැනම එකයි එන මීටර කොච්චරද කියන එක කොතනදිවත් අපිට පැටලෙන්නේ වැරදෙන්නේ නැහැ ඉතින් දරුවනේ මම විශ්වාස කරනවා ඔයාලා දැන් මේ මීටර කෝදුව භාවිත කරලා දිග මනේ කියලා දිග මැනලා ඔයාලා මේ දිග මැනීමේ පාඩම හරියටම ඉගෙන ගන්නේ කියලා.